ජනතාවගේ බඩුමිල වැඩි වෙන්නේ ජනතාවට ජීවත් වෙන්න බැරුව අරගෙන ගන්න ඉන්දුනීසියාවේ මර්ධනයේ යෙදුවා හමුදාවේ යෙදුවා ආරක්ෂා සේනාවල යෙදුවා මිනිස්සු බය වුණේ නෑ පාරට බැස්සා අන්තිමට ඒ පාරේ සිද්ධ වුණා ඉන්දුනීසියාව අත්හැරලා මැදපෙරදිග වෙලදරකට ගිහිල්ලා පදිංචි වෙන්න ඒ යන ගමනේදී ඊටපස් දුරගතනේ කතා කරපු දේවල් ටික ටේප් කරලා අද BBC එකේ දාලා තියෙනවා ඊටම ආරක්ෂක ඇමතිට කතා කරනවා හමුදාමතිට කතා කරනවා නම් බය ගන්නකින්ම මාපව වෙනවා ලෑස්තිද තත්ත්වේ කොහොමද කියලා කියනවා තත්ත්වේ කියලා හොඳ රාජ්‍ය අධිපතිතුමා පොඩක් බලමු කියලා තුන්වෙනි කෝණ දෙනකොට කියනවා ඉන්නේපා ඉතම ධර්මික තත්ත්වේ කියලා අන්තිමට ඒ වැඩ පිළිදෙක වැඩ රටකට සරණාගතේ කැඩිට ගිය පෙන්hali ඒ කිය ගුවන් යානයේ පයිලට් වරයාට කියනවා මම බෑ ගන්නකින් ආපහු වෙනවා ඩිවිසියවට යන්න ටිකින් එක තියාගන්න යන්න එපා ලෑස්ති කරලා තියාගන්න කියලා පයිලට් වරයායි ඒ කාර්ය මණ්ඩලයයි ජනාධිපතිල නොකියම ගුවන් යානය ආපහු අරන් එනවා ඩිවිසියවට තත්ත්වයේ ධර්මෙහිඳ අද ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වෙන්නේ නැතුව ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතුව සමහර මන්ත්‍රීලා කියනවා තුන්වෙනි නෙවෙයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරේ දෙවියනේ ගන්න ලෑස්ති වෙන්න රටවින් මේ කැප කරන්න කියලා කොයි ලෝකේ ඉන්නවද දන්නේ නැහැ මේ මිනිස්සු සඳළු තර වලින් බයින්න කාලේ ඇවිල්ලා මේ ආණ්ඩුවට වෙන්න හරිද වෙච්ච දේ තමයි ආරක්ෂා හමුදාගෙන පොලිස් ගැන ආයුධ ගැන විශ්වාසයක් කියලා තියෙන බාලකෙක සිද්ධ වෙන්නේ ඒ නිසා මේ වයින් පාඩම් ඉගෙන ගන්න කියලා මේ ආණ්ඩුවට මතක් කරලා සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් මේ රටේ නැවතත් වරක් අපි ප්‍රේමදාස යුගයක් ආරම්භ කරමු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් ආරම්භ කරමු සමාජ විරුද්ධපුර ආර්ථික ක්‍රමයක් ඇති කරලා අපේ රටේ ජනතාවගේ දුක් නිවන්න වැඩ කරමු ඒ සඳහා කැප වෙන්න කියලා තමුන් නාස්සගේ ඉල්ලමේදී මම කතාම අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි